අපි අද දවසේ අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ මේ ලංකාවේ ශ්‍රී ලංකා පොලිසිය විසින් මේ ට්‍රේන් කරන විදිය මේ බ්‍රීඩ්ස් ගණනාවක් ඉන්නවා අපි දැක්කා. ඉතින් ඒගොල්ලෝ කොහොමද එකින් එකට ක්‍රිමිනල්ස් වලට අපරාධ පරීක්ෂණ වලට එයාස අපරාධ හොයන්න, ඊට පස්සේ නාකොටික් මත්ද්‍රව්‍ය විමර්ශන වලට, ඊට පස්සේ තව තව වර්ග ගණනාවක් තියෙනවා. ඉතින් ඒ ගණනාව ගැන කොහොමද මේ ට්‍රේනින් ගැන කතා කරන්න තමයි අද අපි දවස වෙන් කරලා තියෙන්නේ. ඉතින් මම ඉන්නේ IP කොළුගල මහතා සමග අයිබෝවන් පෙට්ටෝක් එකේ. ඉතින් අපි කතා කරමු මේ ට්‍රේනින් එකේ කොහොමද මොන වගේ බ්‍රීඩ්ස්ද මේ ට්‍රේනින් වලට ගන්න ඕන ගන්න. ඔව්, ඇත්ත වශයෙන්ම මේක අපි K9 ડોග් පොලිස් ડોග් સેન્ટર එක ගත්තොත් එහෙම මේ වැදගත්ම කොටස තමයි මේ පුහුණු වීම කියන කොටස. මේ පුහුණු වීම තුලින් තමයි අපිට සාර්ථක රාජකාරී කිරීම සඳහා සාර්ථක සුනකියක අපිට පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට කටයුතු කරන්නේ මේ පුහුණුව මගින් තමයි කරන්නේ. අපි විශේෂයෙන් පුහුණුව කරනකොට අපි මේගොල්ල කණ්ඩායම් තුනකට අපි පුහුණු කරනවා. අපි එක් කණ්ඩායමක් ලෙස අපරාධ පරීක්ෂණ සඳහා සුනකයන් අපි පුහුණු කරනවා, මත්ද්‍රව්‍ය පරීක්ෂණ සඳහා සුනකයන් පුහුණු කරනවා, සහ පුපුරු ද්‍රව්‍ය සේවීම සඳහා සුනකයන් පුහුණු කරනවා. ඊට අමතරව අපි විශේෂයෙන්ම ඩිසාස්ටර් එකදී යම්කිසි ආපදාවක් වුණ වෙලාවකදී පුද්ගලයන්ට සහාය ලබා දීම සඳහා උදාහරණ සමහර වෙලාවට පොළොව යට වැළලා තියෙන්න පුළුවන් මලමිනි, ඒවා දේවන සොයා ගැනීම සහ පණ පිටින් ඉන්න පුද්ගලයන් ගොඩ ගැනීම වැනි දේවල් වලට සහ අන්න ඒ පැති වලටත් අපි මේ සුනකයන්ගේ අපි පුහුණුවෙන් කටයුතු සිදු කරනවා. දැන් මේක ලොකු පරාසයක් දක්වා විහිදෙන කතන්දරයක්. එතකොට දැන් මේ අපි දැන් දන්න විදිහට ලෝකයේ ලොකු බ්‍රීඩ්ස් ගොඩාක් ඉන්නවා. ලංකාවේත් ලොකු බ්‍රීඩ්ස් ගොඩාක් දකින්න ලැබෙනවා. මේ හැම එක්කෙනෙක්ම මේ පොලිසිය මේ වැඩවලට ගන්න පුළුවන්ද? නැහැ, අපි මූලික වශයෙන්ම අපි පොලිස් ડોග් කියන සංකල්පය ගත්තාම මේ සඳහා අපි යොදා ගන්න සුනක වර්ග කීපයක් ඉන්නවා. එතකොට මේ සුනකයන් අපි යොදවා ගන්නේ මේ ලෝකේ තියෙන සුනක වර්ග කරලා තියෙනවා. උදාහරණයක් විදිහට කැනේඩියන් කනල් ක්ලබ් කියනවා. එතකොට ඇමරිකන් කනල් ක්ලබ් කියනවා. ඒ වගේ මේ කනල් ක්ලබ් වලින් මේ සුනකයන්ගේ වර්ගය, ප්‍රමාණය, හැකියාව සහ දක්ෂතාවය මත මේගොල්ලෝ යම්කිසි කැටගරි එකකට මේ සුනකයන් වෙන් කරලා දෙනවා. උදාහරණයක් විදිහට රන් ස්පෝටි ගෲප් කියලා අපි හඳුන්වනවා. ඊළඟට අපි හඳුන්වනවා ටෙරියර් ගෲප් කියලා හඳුන්වනවා. ඊළඟට අපි වර්කින් ගෲප් කියලා අපි හඳුන්වනවා. ඊට අමතරව අපි කියනවා හර්ඩින් ගෲප් කියලා. මේ වගේ කැටගරිස් අපිට කීපයක් තියෙනවා. ඒතකොට අපි මේ පුහුණුව සඳහා පොලිස් ડોග් කියන සංකල්පයේ යටතේ අපි පුහුණුව සඳහා අපි විශේෂයෙන්ම තෝරා ගන්නවා අපි එක කණ්ඩායමක් කිව්වොත් එහෙම හර්ඩින් ගෲප් එක. හර්ඩින් ගෲප් කියන කණ්ඩායමේ ඉන්න සුනකයන්. ඒකට අයත් වෙනවා බෙල්ජියම් මැලනොයි, ඇලස්කන් මැලමුට්, ජර්මන් ෂෙපර්ඩ්. මම කියන කීපයක් කිව්වේ මෙන්න මේ වගේ සුනක කණ්ඩායමක් මේ අපේ මේ හර්ඩින් ගෲප් කියන කණ්ඩායමට ඇතුළත් වෙනවා. ඒතකොට මේ සුනකයන් ගොඩාක් වෙලාවට අපරාධ පරීක්ෂණ රාජකාරිය සඳහා ට්‍රැකර් ડોග් කෙනෙක් විදිහට අපිට පුහුණු සඳහා භාවිතා කරන්න ඉතාමත්ම පහසුයි. මොකද ඒගොල්ලෝගේ දක්ෂතාවයක් පරම්පරාවෙන් ඒගොල්ලොන්ට ලැබුණු දක්ෂතාවයක් මේ කණ්ඩායම තුල තියෙනවා. ඒ විදිහට කතා කරගෙන යනකොට දැන් මේ ડોග් බ්‍රීඩ්ස් වලට දෙන්න ඕනේ ට්‍රේනින් එක වෙනස් වෙන්න පුළුවන්. මත්ද්‍රව්‍ය වලට, අපරාධ වලට. කොහොමද මේ ට්‍රේනින් එකේ වෙනස්කම් තියෙන්නේ? ඇත්ත වශයෙන්ම අපිට අපි මෙහි ගත්තොත් අපි එක්ස්ප්ලෝසිව් සහ නාකොටික් කියන සුනකයන්ට අපි පුහුණුව ලබා දීමේදී ඒගොල්ලොන්ගෙන් අපි පරීක්ෂා කරනවා. ඒගොල්ලොන්ගේ තියෙන පරම්පරාගත ලක්ෂණ කීපයක්. එතකොට ඒ ලක්ෂණ මේගොල්ලෝ ළඟ තියෙනවද කියලා අපි පරීක්ෂා කරලා බලනවා. උදාහරණයක් විදිහට අපිට ලැබ්‍රඩෝ සුනකියෝ අපි 5 දෙනෙක් අපි මේ රාජකාරි සඳහා ගැනීමට අවශ්‍ය නම් අපි මේ 5 දෙනාම මේ රාජකාරි සඳහා අපි යොදවා ගන්නේ නැහැ. මේ සුනකයන් ළඟ තියෙන යම්කිසි චරිත ගුණාංග වගේ. මේ ගුණාංග ටික මේ සුනකියෝ ළඟ තියෙනවද කියලා අපි ඒකට අපි කියනවා පොලිස් ડોග් සිලෙක්ෂන් ටෙස්ට් කියලා. මේ ටෙස්ට් එකමයින් අපි චෙක් කරලා බලනවා, පරීක්ෂා කරලා බලනවා මේ සුනකියන්ගේ මේ කියන චරිත ගුණාංග මේ සුනකියන් තුළ තියෙනවා. මම උදාහරණයක් විදිහට කියන්න මේ සුනකියෙක්ගේ තියෙනවා අපි ඒකට තවත් අපි නමකින් හඳුනනවා මේගොල්ලන්ට තියෙන ඩ්‍රයිව්ස් කියලා. මේ ඩ්‍රයිව්ස් මේ සුනකියා ළඟ තියෙනවද කියලා. උදාහරණයක් විදිහට මම එක ඩ්‍රයිව් එකක් කියන රිට්‍රීවින් ඩ්‍රයිව් එක කියලා. එතකොට මෙයා සුනකයාට යම්කිසි බෝලයක් හරි යම්කිසි කැමති දෙයක් විසිකරොත් ඒකයි විසිකරපු පුද්ගලයා ළඟ නේද මාස්ටර් ළඟට මේ සුනකයා අරගෙන එනවාද කියන ගතිගුණේ මේ ඩ්‍රයිව් එක මේ සුනකයා ළඟ තියෙනවාද කියලා අපි චෙක් කරලා බලනවා. ඒ ඩ්‍රයිව් එක ලැබ්ඩෝ සුනකයා, ලැබ්ඩෝ රිට්‍රීවර් සුනකයාට ඒ ඩ්‍රයිව් එක නැත්තම් අපේ රාජකාරී සඳහා මේ සුනකයා අපිට සුදුසු නෑ. ඊළඟට අපි බලනවා යම්කිසි අභියෝගයක්. උදාහරණයක් විදිහට දැල් වැටකින් එහා පැත්තට අපි එයා ආස කරන දෙයක් විසිකරපුවාම මෙයාට හැකියාවක් තියෙනවද මේ දැල් වැට මග ඇරලා ගිහිල්ලා එහෙම නැත්නම් වෙන පැත්තකින් ගිහිල්ලා හරි මේක අරගෙන එීමේ හැකියාවක් මෙයා ළඟ තියෙනවද, මේ අභියෝගයක් එයාට ජය ගන්න පුළුවන්ද කියන මේ ඒ ඩ්‍රයිව් එක මෙයා ළඟ
තියෙනවාද කියන එක අපි පරීක්ෂා කරලා බලමු. එවැනි drives ඒ අපි අපිට තියෙන drives මේගොල්ලෝ 21ක් වර්ග මේ 21 සම්පූර්ණ වුණු සුනකියෙක් තමයි අපි අපේ රාජකාරි සඳහා අපි ගන්න. ඊට අමතරව විශේෂයෙන් මේ සුනකයාගේ තියෙන mentality එක. يعني සමූහයක් ළඟට ගියාම මේ සුනකයා බය නැතුව ඉන්නවද? ඒගොල්ලෝ දක්වන ප්‍රතිචාරය මොකක්ද? මේ කියන මේ සේනරම දේවල් අපි පරීක්ෂා කිරීමෙන් පස්සේ තමයි අපි පොලිස් ඩොග් කෙනෙක් විදිහට ට්‍රේනින් කරන්න මේ සුනකෙක් අපි ගන්න. අපි ගේ පාර ඩොග් ෂෝ එකෙදි කතා කරා මේ අපි හම්බුණා මේ ඉංග්‍රීසි ස්පැනිය දැන් මේ දැන් මම හිතන්නේ මද්රාස් විමර්ශන කටයුතු වලට ගොඩක් යොදා ගන්නවා. එතකොට ඇයි ඒ වගේ බල්ලෙක් අපිට නිකන් දැක්කම හිතෙන්නේ එකපාරට ඉංග්‍රීසි ස්පැනියල් කෙනෙක් කොහොමද මේ වැඩක් කරන්නේ කියලා? ඇත්ත වශයෙන්ම අපි නොදන්නා වුණාට මේගොල්ලෝ ඇවිල්ලා හන්ටින් ගෲප් එකේ සුනකියා. මේ ඉංග්‍රීසි ස්පැනියල් කියන අය. එතකොට මේගොල්ලෝ හන්ටින් ඩ්‍රයිව් එක හොඳට තියෙනවා. මේ හන්ටින් ඩ්‍රයිව් එකත් අපිට අපේ පොලිස් ඩොග් කෙනෙකුට තිබිය යුතුම දෙයක්. ඉතින් ඒ හන්ටින් ඩ්‍රයිව් එක තමයි අපි ඩෙවලොප් කරලා මෙයා නාකොටික් සහ එක්ස්ප්ලෝසිව් සඳහා පුහුණු සඳහා අපි යොදවගන්නේ. ඒකට ඔබව ප්‍රශ්නේ තමයි වැදගත් ප්‍රශ්නයක්. අපි ඇත්තටම ට්‍රැකර් ඩොග් කෙනෙකුට තියෙන ස්ට්‍රෙන්ත් එකක් යාට තියෙන්න ඕනේ. ඒතොර සමහරවල් කිලෝමීටර් 6-7ක දුරක් මෙයාට ට්‍රැක් කරගෙන යන්න වෙනවා. ඒතොර මෙයාට එන අභියෝග විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි දා උදාහරණයක් විදිහට කැලයක් ළඟ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ගමක් මැදින් මෙයාට ට්‍රැකර් ඩොග් කෙනෙක් ඉද යන්න. ඒතොර වෙනත් සතුන් ගේන අභියෝග සහ හොඳ ස්ට්‍රෙන්ත් එකක් මෙයාට කිලෝමීටර් 4-5ක් ඇවිදින්න පුළුවන්කම තියෙනවා. ඒතොර ඔයා ඔබ අහපු ප්‍රශ්නේ ඇත්තටම පැහැදිලි. ට්‍රැකර් ඩොග් කෙනෙක් විදිහට අපි මේ ඉංග්‍රීසි ස්පැනිය කෙනෙක් අපිට යොදවා ගැනීම යම්කිසි අපහසුතාවක් තියෙනවා. ගියා ස්ට්‍රෙන්ත් එක සහ ශාරීරික ප්‍රමාණයක්. අන්න ඒ වගේ සුනකෙක් අපි ඉතාමත්ම පහසුවෙන් අපි නාකොටික් සහ එක්ස්ප්ලෝසිව් පරීක්ෂා කිරීම සඳහා යොදවා ගන්නවා. විශේෂයෙන් හන්ටින් ඩ්‍රයිව් එක තියෙන ඩොග් කෙනෙක් සහ එයාගේ මාස්ටර් එක ළඟ ඉඳගෙන මේ ඩියුටිය කරන්නට පුළුවන්. දැන් අපි එතකොට දැන් මේ ඔක්කොම බ්‍රීෆ් ගත්තන් පස්සේ මේ යම්කිසි කාල පරාසයක් ඇති මේගොල්ලෝ මේ ට්‍රේනින් කරන්න ට්‍රේනින් වලට යොමු කරන්න. එතන මේ පොඩි කාලේ නම් මේ ට්‍රේනින් එක දීලාද මේ ගානට ගන්න ඕනේ? නෑ, ඇත්තටම අපි විශේෂයෙන් අපේ නිලසුනක කොට්ටාසෙට අපි සුනකෙක් ගන්නකොට අවම තරමින් එයාගේ මාස 9ක් සම්පූර්ණ වෙලා තියෙනවා. එයාගේ ශරීරයේ භෞතික වශයෙන් මේ රාජකාරිය සඳහා ස්වභාවිකවම සකස් වෙන කාලය තමයි මේ මාස 9 ඇතුළත කාලය. ඒතකොට එයා මාස 9 සම්පූර්ණ වුණ සුනකෙක් කියන්නේ එයා ශාරීරික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් මේ පුහුණුව සඳහා සුදුසුයි. මේ මූලස්ථානයේ ඉඳලා කොයි කොයි තැන්වලටද මේ සුලකේම ලබා දෙලා තියෙන විශේෂයෙන්ම ජනාධිපති අංශයට ලබා දෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම අපි දැනට මුළු ලංකාවම ආවරණය වෙන විදිහට අපි ඒකක 56ක මේ සුනකයන් රැඳවීමක් කරලා තියෙනවා. අපි මේ සුනකයන් රැඳවීමේදී අපි මූලිකව මේ විෂයන් තුනට අදාළ සුනකයන් අපි ඒ යම්කිසි පොලිස් ස්ථානයකට අපි අනුයුක්ත කරලා තියෙනවා. කුපුන්න ද්‍රව්‍ය, අපරාධ සහ මත් ද්‍රව්‍ය. ඒ අදාළ සුනකයන් තිදෙනා බැගින් අපි අවශ්‍ය පොලිස් ස්ථානවලට අපි මේ සුනකයන් යොදවලා නතර කරලා තියෙනවා. එතකොට ඒ අදාළ පොලිස් ස්ථානයේට සහ ඒවට තියෙන පොලිස් ස්ථානවලට මේ සුනකයන් ඕනෑම වෙලාවක ඒගොල්ලොන්ගේ රාජකාරිය සඳහා අපිට යොදවා ගන්න හැකියාවක් ඒ පොලිස් ස්ථාන සහ අවට පොලිස් ස්ථානවලට තියෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම අපි ජනාධිපතිතුමාගේ ආරක්ෂාව, අගමැතිතුමාගේ සහ අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව සඳහා වෙනම ඒකකයන් පිහිටවලා ඒවට මේ සුනකයන් අනුයුක්ත කරලා තියෙනවා. ඊට අමතරව අපි විශේෂයෙන් කොළඹ වරාය සහ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මේ සුනක ඒකකයන් අපි ස්ථාපිත කරලා පටන් ගන්න දැන් අපි පවත්වාගෙන යනවා. දැන් අතර මම මේ තව ප්‍රශ්න තියෙනවා. දැන් ඔය දැන් ඩ්‍රග්ස් අල්ලන සුනකියෝ ඒ ඩ්‍රග්ස් පුරුදු කරනවල පොඩි කාලේ ඉඳලා මේක තමයි මේ ඩ්‍රග් එක, මේක තමයි මේ ඩ්‍රග් එක. එතකොට තමයි යා ගිලනවන්නේ. එතකොට එක්ස්ප්ලෝසිව්. ඔව්. එතකොට ඒක කොහොමද මේ ඉවෙන් මේක කරන වැඩි වෙන්නේ? ඇත්තටම මේ අපි මේ සුනකියාගේ ඉව කියලා අපි කියන්නේ මේ සුනකියාට දැනෙන සුවඳ, ගන්ධය. ඒක තමයි අපි මේගොල්ලොන්ට සෙන්ට් එක කියලා අපි කියන්නේ ඒකයි. එතකොට අපේ පුහුණුවේ මූලිකම දේ තමයි ඉස්සරෝම මේ සුනකියා සහ හසුරවන්න අතර තියෙන සම්බන්ධතාවයක් අපි ඇති කරවන්න. One master dog කියන එක තමයි අපේ මූලික අපේ බේසික් කන්සෙප්ට් එක තමයි ඒක. මේ සම්බන්ධතාවය ඉතාමත්ම හොඳ මට්ටමකට ආවට පස්සේ තමයි අපි ඊළඟට අපි පටන් ගන්න මේ සුනකියන් සඳහා මද්ද්‍රව්‍ය සුවඳ හඳුන්වා දෙන්නේ. උදාහරණ කොකේන්, හෙරොයින්, ගංජා, හෂිස් වැනි සියලු මද්ද්‍රව්‍ය අපි ළඟ තියෙනවා. අපේ පුහුණුවේ සාම්පල්ස් තියෙනවා පුහුණුව එකකේ. ඒ සුවඳ මේ සුනකයන්ට අපි ක්‍රමානුකූලව අපි හඳුන්වා දීමක් කරනවා. එතකොට යම්කිසි තැනක මේ සුනකයා යම්කිසි තැනකට අරන් ගියාම එයාට මේ දැනෙන සුවඳ අනුව එයා දන්නවා මේ ස්ථානයේ මේ අදාළ මද්ද්‍රව්‍ය තියෙනවා. ඒ වගේම පුපුන් ද්‍රව්‍යත් එහෙමයි. ඊට සමානවම තියෙන C4 වෙන්න පුළුවන්, TNT වෙන්න පුළුවන්, රෙවෙනියුස් එක්ස්ප්ලෝසිව් වර්ගවල සුවඳ මෙයාට අපි වෙන්ව හඳුන්වා දෙන එක තමයි මෙයාට කරන පුහුණුව. ඒ පුහුණුව උනාට පස්සේ එයාට යම්කිසි ස්ථානයකට ගියාම එයාට මේ සුවඳ දැනෙනවා නම් එයා ඒ අවශ්‍ය ඉන්ඩිකේෂන් එකේ සංඥාව අපිට ලබා දීමක් සිදු වෙනවා. තමනෙන් මෙහෙ වැඩියෙන්ම දකින්න ලැබෙන ඩොග් බ්‍රීඩ් එක මොකක්ද?
අපි ඇත්තටම ලංකාවේ පොපියුලම ඩොග් බ්‍රීඩ් එක අපේ පොලිස් වර්ක්වල අපි සලකන්නේ ජර්මන් ෂෙපර්ඩ් විදිහට තමයි. අපේ පොපියුලම ඩොග් බ්‍රීඩ් එක තමයි අපි එක සලකන්නේ. දැන් රාජකාරිවලින් අමතරව ගිහිල්ලා අපි ඕගොල්ලෝ දැකලා තියෙනවා, අපි පෙට්ටොක් ෆෑන්ස්ලා දැකලා තියෙනවා කොහොමද ඩොග් ෂෝ පැවැත්වෙන්නේ කියලා. අපි ඩොග් ෂෝ ගණනාවක්ම කරපු හින්දා හැබැයි ඒ ඩොග් ෂෝ වලට වඩා වෙන විදියක ඩොග් ෂෝ එකක් මෙතන වෙනවා. මේ ගින්දර වලින් පැනලා අර ඔලුව උඩ කෝප්ප තියාගෙන මේක කොහොමද මේ වැඩේ පොඩ්ඩක් පොඩ්ඩක් විස්තර කරන්න. ඇත්තටම අපේ අපි ඉස්සලා කතා කරේ අපේ රාජකාරී පැත්ත. ඊට වැඩිය හාත්පසින් වූ වෙනස් දෙයක් තමයි දැන් අපි මේ ඩොග් ෂෝ කියලා කරන්නේ. එහෙම නැත්නම් ඇජිලිටි ෂෝ කියලා අපි කරන්නේ. මේකෙන් ඇත්තටම කරන්නේ අපේ රාජකාරී සහ සම්බන්ධම දෙයක් තමයි. විශේෂයෙන්ම සුනකේ එයා ප්‍රියතාවයක් දක්වනවා කඩලු පනින්න, පීනන්න, යම්කිසි දෙයක උස ස්ථානයක නැගලා ගමන් කරන්න. මෙන්න මේ සුනකයා ළඟ තියෙන මේ කැමති දේවල්ම තමයි අපි වර්ධනය කළ මේ ඩොග් ෂෝ එකක් විදිහට. එහෙම නැත්නම් ඇජිලිටි එකක් විදිහට අපි කරන්නේ. උදාහරණයක් විදිහට අපි මේ ගිනි කඩුල්ලකින් පයින් එක. මේ සුනකයා පනින්න ආසාවක් දක්වනවා. ඒක අපි ඩෙවලොප් කළා තමයි. ඒකට යම්කිසි බාහිර අපෙන් එකතු කරපු දෙයක් තමයි මේ ගිනි ගන්න. ගිනිත් මෙයා එක. උතර සුනකයා පනිනවා, අපි එකතු කරලා දිනා ගින්න කියන එක. උතර යා ඒ ත්‍රාසජනක දේ මෙයා කරනවා. එතකොට උදාහරණයක් අපි තව තියෙනවා, මේ සුනකයා කම්බියක ගමන් කරනවා. මේ සුනකයා කම්බියක ගමන් කරනවා. ඒකෙන් අපි මෙයාට අභියෝගයක් ජය ගැනීමට තියෙන හැකියාව තව අපි වර්ධනය කරනවා. ඊළඟට අපි මෙයාව යවනවා අපි පැද්දෙන කොටේක මේ සුනකයා යවනවා. ඒකෙදි කරන්නේ අපි ඒකයි. එයා යම් කිසි දෙයක් හොයාගෙන යනවා නම්, එයා ඒ දෙයක් හන්ට් කරන්න යනවා නම් එයාට ඕනම බාධයක් ආවත් මේකේ ගමන් කරන්නේ. මේක තමයි අපි ඇජිලිටි එක නැත්නම් ඩොග් ෂෝ එකක් කියලා කරන්නේ. ඉතින් අපි මේක මුළු ලංකාවෙම අපි කරන ඕනෑම ආයතනයක ඉල්ලීම් කරාම ගරු පොලිස්පතිතුමාට ඉල්ලීමක් කරොත් එතුමාගේ අනුමැතිය මත අපි ඕනෑම තැනකට අපි මේ ඩොග් ෂෝ එකක් අපි ඉදිරිපත් කරනවා. ඉතින් මේකේ අපේ සුනකයන් මම හිතන්නේ ලෝකේ කිසිම මේ පොලිස් හෝ සන්නද්ධ සේවාවක මෙවැනි සුනකයන් නැහැ. මෙවැනි සංදර්ශන ඉදිරිපත් කරන සුනකයන් ඒගොල්ලෝ හැම වෙලාවෙම කරන්නේ ඒගොල්ලෝ රාජකාරිය පමණයි. අපි රාජකාරියෙන් බැහැරව මිනිසුන්ගේ විනෝදාස්වාදයේ සැපීම සඳහා අපි මේ සුනකයන් පුරුදු පුහුණු කරලා තියෙන එක එක් සංදර්ශන අංගයක්. මම හිතන්නේ ඒවා අපි අන්තර්ජාලය බැලුවත් අපිට හොයාගන්නට නැහැ. අපේ මේ ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ තමයි මෙවැනි වූ සුනකයන්ගේ සංදර්ශන අංග අපි ඉදිරිපත් කරන්නේ. රින්න එක ඇතුළේ මෙන්න දෙයට වඩා ගින්දරෙන් පයින් එක ලොකු දෙයක්. ඉතින් ඒ වගේ දෙයක් පෙට්‍රෝල් එකත් එක්කත් එකතුලා පොලිසියත් එක්ක එකතුලා අපි කරන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට. එහින්දා ඒ බලාපොරොත්තුවත් එක්ක අපි කොළකොළ මාත්මයට සමුදෙනවා. බොහොම ස්තුතියි අද දවසට අපිත් එක්ක ඉතුරු වුණාට පෙට්‍රෝල් එක.